බතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගමනාගමනයටද බාධා එල්ලවී නිවාස රැසකටද හානි සිදුව තිබෙනවා. ගස් කඩා වැටීම ඊට හේතුවයි. ප්‍රදේශ රැසක විදුලි බලයද විසන්දි වී ඇති බව අපවාර්තාකරුවන් පවසනවා. මේ අතර දිස්ත්‍රික් කිහිපයක් සඳහා නිකුත් කළ නායෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරනවා. රත්නපුර, නුබරේලිය, මහනුවර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටයි නායෑම් අවදානම් නිවේදන නිකුත් කෙරුණේ. රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, බලංගොඩ, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ වලට ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ රතු නිවේදනය නිකුත් කරලා තියෙනවා. ඊට අමතරව කහවත්ත, කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ වලට නායෑමේ දෙවනි අධිරේ නිවේදනය නිකුත් කරලා තියෙනවා. ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නුවරඑළිය, කොත්මලේ කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ වලට නායෑමේ රතු නිවේදනය නිකුත් කරලා තියෙනවා. ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට, දැරණියගල්, යටියන්තොට කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ වලට නායෑමේ දෙවනි අධිරේ නිවේදනය නිකුත් කරලා තිනවා. ඒකින්ද අපි කියන්නේ ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය විසින් දෙන නිවේදනට අනුව ඉතාමත් විමසිලිමත්ව ඇහුම්කන් දීලා ඒ නිවේදන අනුව කටයුතු කරන්න කියලා. ඕනෑම ආපදා අවස්ථාවකට මුහුණ දිය හැකි පරිදි දිවයින පුරා ආපදා කළමනාකරන ඒකක සූදානමින් සිටින බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ පවසනවා. එහි හදිසි දුරකථන අංකයද ක්‍රියාත්මකයි. විශේෂයෙන් නාවික හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවද සහන කටයුතු සඳහා දායක වී සිටිනවා. ත්‍රිවිධ හමුදාව, පොලිසියේ දායකත්වය සහ අනිකුත් සියලුම පාර්ශ්වකරුවන්ගේ දායකත්වය ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මේ විනිට සිදු කරලා තිබෙනවා. අපි විශේෂයෙන් මතක් කරනවා 117 දුරකථන අංකයේ විවෘතයි. අයහපත් කාලගුණෙන් විපතටපත් වූවන්ට කඩිනමින් සහන සලසන බවත්, අවශ්‍ය වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් සිදු කරන බවත් අමාත්‍ය රංජිත් මද්දුබ බණ්ඩාර මහතා පවසනවා. මේ ආපදා තත්ත්වය නිසා දැනට 4 දිනක් මරණයට පත් වෙලා තියෙනවා. ඒ වගේම පවුල් 89ක් කඳවුරු වල ඉන්නවා. එයාට අපි ඒ සියලු පහසුකම් සපයලා තියෙනවා. ඒ පවුල් 89 සමාජික 341ක් ඉන්නවා. ඒකම ගෙවල් 700ක් විතර සුළු වශයෙන් වහලවල් හුලඟ නිසා ආපදාවට ලක් වෙලා තියෙනවා. ඒවට අවශ්‍ය පියවර අපි අමාත්‍යාංශයක් විදිහට අරන් තියෙනවා.